Ada muka kena tapi filmnya kena kel nak kiai nak. Weh, ting me. Dan me gollo metan inna team me kena bisipas dene kiyuna ape danta full output ekak. මාසයකට අපිට කරන්න පුළුවන් විනාඩි 3ක් හෝ 3මාරක් තමයි animation. මේ බටන් එන්නේ මෙහෙමනේ. මේ තමයි පර්ණේගුන්ගේ. උන්ගේ කොස්කටි. මේකට ගණන් වැඩි වෙනවා. අපි දෙරණට මහම් මෙච්චේ. මේ දෙරණ දෙරණ සිල්වර් එක. මේ ටීවී දෙරණ ගෝල්ඩ්. ඒතර මේක අද දෙරණ. අද දිලිත්ගේ බයික් එක. දිලිත්ගේ බයික් එක. ඒ කියන්නේ දිලිත් පළවෙනි රස්සාව, ඒ කියන්නේ කොළඹ යා මොකක් හරි මම හිතන්නේ මාකටිං يعني sales කරන්න ඇවිල්ලා තියෙන පොළොඹ. ඒ වෙලාවේ ආ සහ law faculty යන කාලේ පාවිච්චි කරපු බයික් එක. අපි gaming. මේක අපි gaming නේ. එහෙම එකක් තියෙනවද? ඔව් දැන් අපි games උත් හදනවා. මම ඒ කිව්වේ නෑ. නමුත් ලංකාවේ ගස් නැහැ. ඉතින් අපි වෙනම ඒවා පින්තූර අරගෙන මේගොල්ලෝ වෙනම හැදුවා ලංකාව. ආ දැන් මේ දැන් මේ තියෙන අපේ ලංකාවේ ගස් يعني සමහරක් ඒවා තියෙනවා මෙගා ස්කෑන් ඒවා සමහරක් ඒවා අපේ මැසර්. ආ දැන් මේ වැල්ලෙල්ල තියන්නේ නුගද? මේ දින කොහමද දරන නිවුස් ටීමේ අතනත් ඒගොල්ලන්ට ස්ටුඩියෝ එකක් තියෙනවා. පේන්නේ නැහැ. සමහර කඩ ගැන මේ වගේ දැන් පොඩි පොඩි ඩැමේජස් තියෙනවා ඒක අහුවෙන්නේ නැහැ. අපිට දෙන්න ඕනේ කේක් එකක් කියලා. කේක් ගන්න ඕනේ. මේ අපේ ඉරිදාන ප්‍රෝග්‍රෑම් එකේ රෙකෝඩින්. මොනින්ද? අර හින ගහනවා එක වීඩියෝ එක. ඔව් දැන් හින ගහලා මේ ඉන්නේ. හින ගහන්නේ පොඩ මොංගල් වගේ. මගදී channel එක වාන්නේ කරා. අපිට රවම දාගෙන. මේ දැන් equipment room එක. ඕ. මෙදවැලේකට හොස්ටල් එකට. ඉතින් මගෙත් එක්ක ඉන්නවා අපේ ෆයිනලි එකේ කයියා මල්ලි. ඊපස්සේ 3rd එකේ විටේ මල්ලි. ඉතින් අද මං හොස්ටල් එකේ තමයි ඉන්න යන්නේ. මම ඔයගොල්ලන්ට කියන්න පොඩි වැඩක් වෙනවා මේ. ඒක වැඩේ වුණාට පස්සේ මම කියන්න. ඉතින් ඔක තමයි අද දිනචරය. අද ඉන්නේ හා මෙදවැලේකට හොස්ටල් එකේ මල්ලි එක්සෑම් එකක් තියෙනවා නේ අනිත්. මොනක් තියෙනවද? EMT. EMT. ඒකනේ EMT කියලා කියන්නේ මල්ලි මගේ. පාඩම් කරන අපි වද දෙන්න ඕනේ එන හැමෝම එදිනම් ගුඩ් මෝර්නින් හැමෝටම මම ඊයේ රෑ හිටියේ අපේ බොරැල් ආයුර්වේදේ කොල්ලොගේ හොස්ටල් එකේ. ඉතින් දැන් මම පිටත් වෙන්න යන්නේ පොඩි වැදගත් වැඩකට. ඉතින් මොකද්ද කියලා කියමු ඉස්සරහට. මම ගැන ඉස්සර කියන්නම් යන තැන මොකද කියලා මම දැන් කියන්න දුන්නු. මම ඉස්සරහට කියන්න. එහෙනම් අපි යන් ඉස්සරහට. ගේට්ටුව දැන් මං ඉන්නේ රාජගිරියේ වැලිකඩ පාරේ. එහෙනම් අපි ඉස්සරහ ගිහින් බලමු. දෙවන මං දැන් ඇවිල්ලා ඉන්නේ දෙරණට. දෙරණේ කවුද අපේ ජනිත් අයියා. ඒ කියන්නේ මොකද ක්‍රියේට් ඉන්කියුබේටර්ගේ ප්‍රෝග්‍රෑම් එකේ හැමෝම ජනිත් අයියා හම්බෙන්න යනවා පොඩි වැඩකට. ඉතින් මම මේ පළවෙනි අතර තමයි දෙරණට ආවේ. මේ දැන් ඇවිල්ලා කෝල් එකක් දෙන්න කිව්වා ෆෝන් එක ඔෆ් වුණා. ඔබත් මම කැවිලා. ජනිත්‍රත් කෝල් එකක් දීලා බලමු. හලෝ අයියා. ආ මං ඇවිල්ලා ඉන්නේ. ආව විතර. හා. හා හා හරි හරි. ඉතින් මේ ජනිත් අයියා දැන් මෙතන ඉන්නවා. Hi, Ivan. Good.
එන්න මම ඉන්න ආයෙ මරින්න ඕනේ එත් ආයරින් මයි ඔන්න ඔහේ ඉන්න මේක ඔයාගේ අර මේක මේ වල තියෙන මේක නේද මොකද්ද ඔයාගේ අර වීඩියෝ මගේ වීඩියෝ වල මගේ ෂූට් මගේ මේ සිස්සරා ගන්න ෂූට් කරන්නේ හරි 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 බස්සේ කොතනින්ද බැස්සේ මම බැස්සේ යතන ඉස්කෝලේ තියෙන්නේ මැක්සිට් එක තියෙන්නේ ආ එතනින් මා එතනටම එනවද බස් එක ඔව් අක්කස යනවා කාවේ ආ ඉතින් මම දැන් ඉන්නේ අපේ චනිත් රජුගායගේ ඔෆිස් එකේ මෙතන තමයි ආගේ ගොඩක් වීඩියෝ එහෙම කරලා තිබුණේ මම හිතනවා පෙන්වන්න පොඩ්ඩක් මේ වදාල් එහෙම මේ වදින්නේ නැහැ නේ කොපිරයිට් එක දින්නේ නැහැ ෂොට් අප් වෙනවා කියලා डिजिटल मीडिया කියන්නේ असीमित අවකාශයක්. डिजिटल मीडिया කියන්නේ असीमित අවකාශයක්. ඒ ස්පේස් එකේ අපිට යන්න පුළුවන් දුර असीमितයි. නමුත් ඒ ගමන යන්න ඕනේ හරියට දැනගෙන. මං හිතන විදියට පුංචි රටක ඉන්න අපිට තරඟය තියෙන්නේ ලෝකයත් එක්ක. මේ असीमित डिजिटल අවකාශයේ ජය ගන්න නම් අපි රටක් විදියට එකමුතුව ලෝකයේ එක්ක තරඟකාරීව ඉදිරියට යන්න අවශ්‍යයි. කොහොමද ඒක කරන්නේ? ඇඩ්වර්ටයිසින්, ටෙලිවිෂන්, ඩිජිටල් මීඩියා. ෆීල්ඩ් වල අවුරුදු 15ක් කට්ට කාලා ලබාගත් අත්දැකීම්. ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න හැම සතියෙම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ YouTube channel එකට subscribe කරන්න. ඉතින් මේ තමයි දැනිත් වද්දි ගියා ඔෆිස් එකේ ඉස්සලා තඹුණානේ. ඉතින් චෝටි වැඩකට ආවේ ඒ මොකද්ද කියලා පස්සේ කියන්න. එහෙනම් පස්සේ හම්බෙමු. Thank you. මොකද්ද වෙන්නේ ඉතින් මතක? මේ මෝෂන් කැප්චර් එක. ආ නෑ මෝග ස්ටුඩියෝ එක. මෝග ස්ටුඩියෝ. ඒක අර මොකද්ද මොකක් කියනද අපි ෆිල්ම් එක කියන කැලම කියා ඉන්න. මේ ඉතින් මේ දැන් මේගොල්ලෝ මෙතන ඉන්න ටීම් එක දැන් 25 දෙනෙක් ඉන්නවා අපේ දැන්ට ෆුල් අවුට්පුට් එක මාසෙකට අපිට කරන්න පුළුවන් විනාඩි 3ක් හෝ 3ම හාරක් තමයි animation animation එක. ඒකත් motion capture එකක් තියාගෙන දැන් මෙච්චර කල් ඒක ආකාරයේ හරි motion capture එකක් තිබුණේ නැහැ. ගොඩක් අයට තිබුණේ ඒ shoot එකක් අල්ලගෙන shoot එක විතරයි. දැන් අපි 30 camera يعني අපි කිරුල කරන studio එකේ උඩ grid එකක් ගහලා cameras 30ක් තියෙනවා. ඒ 30න් track වෙනවා අර shoot එක Vicon තමයි system එක. ලංකාවේ මෙච්චර කල් Vicon system එකක් තිබුණේ නැහැ. ඒ වයිකන් සිස්ටම් එක ඇඳලා දැන් වයිකන් කියන්නේ කෙනේ ඒක නේ බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩ් වයිකන් VICO ඉතින් ඒ වයිකන් සූට් එක ඇඳලා දැන් මෙහෙම මේගොල්ලෝ කරන්නේ ඔක්කොම මොඩල් කරලා රිග් කරලා රිග් කරනවා කියන්නේ දැන් ඔයාලා හදලා අපි යූස් කරන්නේ Unreal එක අපි ඒක මොකද අපි අපිට වැඩි රිසෝර්සස් අඩු නිසා අපි කලින්ම කෝල් එකක් ගත්ත Unreal engine කියන්නේ සාමාන්‍යයෙන් ගේම් ඩෙවලොප්මන්ට් එන්ජින් එක يعني ඔය ගේම්ස් හදන එන්ජින් එක ඒක එන්වයරන්මන්ට් එක يعني මෙච්චර කල් ඇනිමේෂන් කරේ මැනුවලි ඒ කියන්නේ ආව හදලා වාගේ අත මෙහෙම උස්සනවා පාත් වෙනවා ඒක ඒ කියන්නේ දැන් ඒකේ මොකක් හරි වෙනසක් කරොත් මේ මුළු සීක්වන්ස් එකම ආයි මුලින්ම කරන්න ඕනේ නමුත් අපි මුලදී පොඩි කෝල් එකක් ගත්තා අපි Unreal වල අපි මේ මූවි එක කරනවා කියලා Unreal එකේ හොඳ දේ තමයි සරලව දැන් Unreal එකේ දැන් මෙහෙම මූව්මන්ට් එකක් කරා කියමු අපිට කැමරා ඇන්ගල් එක වෙනස් කරන්න ඕන කිසිම ආයි ඩෙවලොප්මන්ට් එකක් නැහැ මොකද ඒ අපි ඒ එන්වයරන්මන්ට් එකේ හදලා තියෙන්නේ පුද්ගලයා ඒ අපේ මුළු මූවි එකේ මූ විලේජ් එකම හදලා තියෙන්නේ ගේම් එකක් වගේ. ඒතර අපිට තියෙන්නේ කැමරා එකේ විලේජ් එක අස්සෙන් ගෙනියන්න. හා හා හා. හරිද නැද? දැන් මෙච්චර කල් කරේ ඇත්තටම ඒ ෆ්‍රේම් බයි ෆ්‍රේම් animation එක හදපු එක. මට දැන් එක තේරුණේ. හරි. මම ඔයාලට පෙන්නන්නම්. දැන් අපේ 3D environment එකේ දැන් අපේ movie director ට ඕන නම් ආ කැමරා angle එක මෙහෙම නැතුව උඩින් පෙන්නන්න. එයාට තියෙන්නේ කැමරා එක move කරන්න විතරයි 3D environment එකේ. ඉස්සර ඒක කරන්න නම් ආයි මුල ඉඳන් animate කරන්න. හා. හරි. ඉතින් දැන් මේගොල්ලෝ කරන්නේ මෙහෙම model එක හදලා rig කරනවා. Rig කරනවා කියන්නේ අපේ joints ටික ප්‍රෝග්‍රෑම් එකකට කියන හද අත මෙතනින් නැවෙන්න ඕනේ මෙතනින් නෙමෙයි කියලා. හරිද නේද? දැන් අත මෙතනින් නැවෙන්න ඕනේ. ඉතින් මෙතනින් නැවෙන්න ඕනේ. මෙතනින් නැවෙන්න ඕනේ. නැවෙන්න ඕනේ මූව්මන්ට් එකකුත් තියෙනවානේ. දැන් මගේ අත මෙහෙම ඉඳන් අනිත් පැත්තට ෆුල් යන්න බැහැනේ. ආ. අපේ human ඒකට නම් rigging කියන්නේ. Rig කරන් පස්සේ motion capture එක ඇක්ටර්ස් ලව දාලා
ඕන මූව්මන්ට් එකක් කරන්න පුළුවන්. ඒකට අරුව දිව්වම අපේ Unreal Engine එකේ අර කැරක්ටර් දුවන. ආ ඒකෙන් දැන් අපි කරන වැඩේ අර කාටුන් එක කරනවා. හරි එතකොට වෙන්නේ ඉතින් අර ඇත්තටම කාටුන් එක ඉන් ලයිෆ් ඇක්ටර්ස්ලා දාලා අපි අක්කරවනවා. ඊට පස්සේ ඒක අපේ Unreal Engine එකේ නම් මේ Wycon system එකේ හොඳ දේ තමයි polishing අපි. يعني ගොඩාක් ওই systems වල ප්‍රශ්නේ තමයි. يعني cheap systems ගත්තාම polish කරන්න දිනවා. නේද හිතමු වාගේ movement එකම මෙහෙම ගහන movement එකක් නම් අත සමාකාර මෙහෙම පයින්. ආ හරි. يعني ඇක්ට් කරන්නේ මෙහෙම. නමුත් engine එකේ මෙහෙම පයින්න මොකද ඒ කැමරා එක හරියට track කරලා නැහැ. Wycon system එකේ clean up නැහැ. ඒ කියන්නේ ඒක බැලුවොත් මාර ස්මූත්. ඒ කියන්නේ දුවනේ වගේ ලස්සනට තියෙනවා. දැන් ඒකද එතකොට මේක පාවිච්චි කරන්නේ. ඔව්. අපි පාවිච්චි කරන්නේ ඒක එහෙම කරලත්. ඒකයි ඉතින් මාර animation කියන්නේ සෑහෙන investment heavy game. ඉතින් අපිට මේක ලංකාවේ විතරක් release කළා ගොඩ යන්න බෑ. නෑ මමත් ඒක දැන් හිතලා දැන් ඕක අපිට computer වලින් කරන්න පුළුවන් පොඩි දෙයක් නේ. මාත් කල්පනා කරන්නේ ඇයි දැන් කරන්නේ නැත්තේ මේ අපි ලංකාවේ කරන්නේ නැත්තේ ඇයි කියලා නේ. අපි මේක දැන් ගඟට පයින්නකොට අපි දැනන් හිටිය සෑහෙන ගැඹුරයි කියලා මෙච්චර ගැඹුරයි කියලා දැනන් හිටියේ නෑ. දැන් ඉතින් පීනන්න වෙලා තියෙන හැබැයි ඒක නියමයි මාර experience එක. ඒ කියන්නේ මෙච්චර කල් අපි කරේ ඔය ඉන්දියාවෙන් කොරියාවෙන් කාටුන් ගෙනල්ලා. ඩබ් කරලා දීපු එක නේ. ඒක අපේ අපේ සංස්කෘතියටත් හරිනේ. අපේ සංස්කෘතියේ ලස්සන කතා තියෙනවනේ ඔය වගේ. මාර දෙයක්. මෙච්චර කතා තියෙනවද අපිට මේ ලෝකෙට කියන්න පුළුවන් දේවල්. දැන් ඔය එංගලන්තෙට දැන් එංගලන්තෙට මහ ලොකු අතීතයක් නෑ නේ අයියා. මේ මුත්තන්නේ ක්‍රිස්තු 800 ගණන් වල වගේ තමයි ඔකේ පටන් ගන්න තියෙන රජ පෙරපත හරියට නේද මම කියවනේ. ඒ කියන්නේ රිටන් හිස්ටරි කියන්නේ තියෙනවා නමුත් ඔය කියන්නේ අර ප්‍රධාන ඔය ඉතින් මාවල්ලා පේන දැන් ඉන්න රජ පරම්පරාවල් පටන් ගන්න තියෙන ඒ කාලේ දැන් අපි කොයිතරම් ඒව තියෙනවද නේ එහෙම ගන්නවද මේ මිනිස් අර පොඩ්ඩ තියාගෙන කොයිතරම් දේවල් පෙන්නනවා පිට කොයිතරම් දේවල් පෙන්නන්න පුළුවන්ද මොකක්වත් නැහැ නේ පෙන්නන්නේ. අපි කතා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් නැරේෂන් නේ දැන් අපි මුලාන් බලනවා ඔය රායා බලනවා ඒ වගේ ඒ රටවල වල සංස්කෘතිය ලස්සනට පෙන්වනවානේ කාටුන් හරහා. දැන් අපේ එහෙම මුකුත් ඇවිල්ලා නෑ. ඉතින් ලොකු වැඩක් කරන්න පුළුවන් වෙයි අපිට. හැබැයි තව අපේ රිලීස් ඩේට් එක තව අවුරුදු 1ක් මාර්කේ. එහෙමද? මොකද්ද මේ ආතති? ඒක කියන්නේ නෑනේ. ඒක කියන්නේ. ඒක වටිතරයි. මේක තමයි ඉස්සර සිල්වර් එක. මේක මේක ගොඩක් අඩු. දැන් නම් සිල්වර් ප්ලේ බටන් එන්නේ මෙහෙමනේ. මේ තමයි පරණ එකුන්ගේ. උන්ගේ කොස් කටි. මේකට ගණන් වැඩි වෙයි. අපි දෙරණටම හම්බෙච්චේ. මේ දෙරණ සිල්වර් එක. මේ ටීවී දෙරණ ගෝල්ඩ්. ඒතර මේක අද දෙරණ. අද දෙරණ වෙබ් ගොසි අපේ ඔක්කොම තියෙනවා. iTunes. ඒ ඔක්කොම මේ අපේ මෙතන ටීම් එකකින් වෙන්නේ. මේ ජීන්ස්ටා වෙනම channel එකක් තියෙනවා. මේ FM දෙරණ YouTube. මේ අද දෙරණ channel එකේ gold එක. ආ අරක තියෙන්නේ සිල් එක නේද? අරක තමයි පරණ මේක. ඒක ගොඩ දෙනෙක්ට ලංකාවේ නැහැ. මොකද මේක ඉස්සරම ආපු එක. ඔය format එකේ දැන් YouTube එකෙන් දෙන්නේ නැහැ. මොනවාද මේ චනුක්ස් හම්බුනේත් මේකද? ඔන්න. ආ මම දැක්ක ඒක මුලම ටික. ඒක තමයි ලස්සනේ. මම ආසෙ මේ අර දෙන දිලිත් බයික් එක. ඈ දිලිත්ගේ බයික් එක. ඒ කියන්නේ දිලිත් පළවෙනි රස්සාව ඒ කියන්නේ කොළඹ යා මොකක් හරි මම හිතන්නේ marketing ඒ කියන්නේ sales කරන්න ඇවිල්ලා තියෙන කොළඹ. ඒ වෙලාවේ ආ සහ law faculty යන කාලේ පාවිච්චි කරපු බයික් එක. පොඩ ළඟට නේද? ඔය තාම දුවන්න පුළුවන්. ඒක හොඳ condition එකේ තියෙන. මේක දැක්කම මට මතක් වෙන මාත් ගැලවෙන කවුරුත් එක්ක. අර ආ වාහත් ගන්න මේ 70. එදම මම කියන්නේ මේ අරක හදන්න දැන් සල්ලි වදිනකොට මම බයික් එක හදන්න ඉතින් පරණ එකක් තිබ්බා ඒක සම්පූර්ණයෙන් හදලා ඒකත් ඉතින් ඒකත් එක්කම සල්ලි තල්ලන අරක හදලා අරක හදුවා. Thank you.
ඒක එළුවා එයාගේ පොඩි ට්‍රිබියුට් ටයිප් විදියට. එතන මෙතන අය අර කට්ටිය ඔක්කොම ඉන්නවනේ. ඔව් දෙරණ මැක්‍රෝ එකේ අය ඔක්කොම මෙතන ඉන්නේ. පල්ස්, ගැස්ම, නාඩි, මෝගෝ ස්ටුඩියෝස් මෙතන. මෝගෝ ස්ටුඩියෝස් එකේ මෝ කැප් එක තියෙන කිරුළපන. ඐඩියා හෙල් ටීම් එක මෙතන නෙමෙයි. ඐඩියා හෙල් ටීම් එක ඐඩියා හෙල් ඔෆිස් එකේ ඉන්නේ. ඔය ටික තමයි. මෙතන අපේ මේ පොඩි ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒක මේ දැන්ට නිකන් පොඩි පොඩි ඒවා කරන්න. මේක වැඩි ඉඩක් නැහැ. මේක මගේ අයට අපේ ඩිජිටල් අයට විතරක් පාවිච්චි කරන්න. අමේ ගේමින්. මේක තමයි අපේ ගේමින් රූම්. එහෙම එකක් තියෙනවා. ඔව් දැන් අපි ගේම්ස් උත් හදනවා. මම ඒක කිව්වේ නෑනවා. වාව්. ඒක මොකද මෝගෝ ස්ටුඩියෝද? ඔව් ඒ කියන්නේ මෝගෝ මෝගෝ කියලා යන්නේ. මෝගෝ ගේමින්. මෝගෝ ගේමින්. ආ අපි දැන් මේ ඉතින් මේක ලොදින් ගේම් ගහන්න එපයි ගේම් හදන්න. ඔව් නේ. ඉතින් මම PS5 වගේ Xbox One එකේ ආරම්භ වුණා. ඉතින් ගේම්ස් ගහලා ටෙස්ට් කරලා ඊට පස්සේ මෙතන හදනවා. අර කයි වැහුවේ නැහැ කමන්නේ? කමන්නේ. මේකේ පොඩි පොඩි දැන් vertical videos කරනවා අපි. ඒ කියන්නේ මේ pulse එකට එහෙම. දැන් ගොඩක් Instagram එකේ reels එහෙම යන්නේ vertical ලේ. ඉතින් මේ TV එකක් high කරලා. තව ඒ කියන්නේ වෙන වෙනම යනවා. මෙතන green screen එකකුයි full setup එකක් එනවා. බඩු ගන්න අමාරුයි නේ මේ. සල්ලි යවන්න බැහැ නටින් එළියට. ආ ඒතර මේකේ පිටිපස්ස සහ ඔව් මේ තියෙන්නේ මම පෙන්නන්න. මේක shoot කරන්න ඔතන. මේ තමයි ડિස්ප්ලේ එකේ තියෙන්නේ නෑ මේක ඕක ග්‍රැෆික් එකක් එන්න දැන් ඔය ගර්ල් කතා කරනවා නේ satellite tracking vessel හරි හරි මම කරන්නේ නැත ඕකත් ඔය වෙදි මොහොම බේසික් හරියට මාසේ අපේ ස්ටෝරි එක තමයි මුලින්ම හදුවේ ඒකනේ වැඩක් නෙවෙයි පරිසරය නම් සුපිරි මම දන්නේ මේ ඔය ඉතින් ගොඩක් කියන්නේ මේ මේ මෙගා ස්කෑන් එකක් දැන් අපේ අපේ ඇසත් මෙගා ස්කෑන් එක කියන්නේ ගොඩක් අපේ කියන්නේ අපේ ගස් එහෙම නැහැ මෙගා ස්කෑන් කියලා ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඒකේ තියෙන ඔය වගේ ගස් අරවත් මේවා ඇසත් නමුත් ලංකාවේ ගස් නැහැ ඉතින් අපි වෙනම ඒවා පින්තූර අරගෙන මේගොල්ලෝ වෙනම හැදුවා ලංකාව ආ දැන් මේ මේ දැන් මේ තියෙන අපේ ලංකාවේ ගස් කියන්නේ සමහරක් ඒවා තියෙනවා මෙගා ස්කෑන් ඒවා සමහරක් ඒවා අපේ ඇසත් ඔව් දැන් මේ වැල්ලෙල්ල තියෙන නුගද ඒවා අපේ ඒවා මොකද ඒව නැහැ සුද්ධ නැහැ. ඊට සුදු පාට ඩොට් ඩොට් යන්නේ මේ කරන මාදල නේ. නැහැ නේ පාටිකල් සිස්ටම් එක. එරර් මේ මොනවද? ඒක කනාමෙ. කලාමදී. ආ. මං කියන්නේ මේ මේ මොකක්ද තාම ඒක නාලේ හින්දවනේ. නැ 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 නැ. ඒකෙන් තමයි අර ගොඩක් ඉෆෙක්ට් එක එන්නේ අර මේ පොඩි විම්සිකල් ගතිය. කියන්නේ සුදු මොකද අපි මේ next step එක මේක Sony හරි මොකක් හරි එහෙම මේ පබ්ලිෂර් කෙනෙක් එක්ක තමයි අපි පාර්ට්නර් වෙන්නේ next. මාන වැඩක් වෙනවා සුපිරි. හරි කරන්න ඕනේ මම කරන්නේ නැත වැඩ. න්ියුස් ටීම් එක අද දරන ඔක්කොම මේ කමන්නේ නැන්නේ කමන්නේ මේ දින ඔක්කොම අද දරන න්ියුස් ටීම් එක අතනත් ඒගොල්ලන්ට ස්ටුඩියෝ එකක් තියෙනවා මේක තමයි මේන් ස්ටුඩියෝ එකේ ලයිට් දාලා තියෙන්නේ ඔව් මොකද වැඩ තේරුන්නේ මොකද ඒ කැපිලා මේ ලයිට්ස් ටික දැම්ම ඔතන ලස්සන අපි දවල් වෙලෙම න්ියුස් එක වෙලාවට මේ වෙලාවට ගන්න ස්ක්‍රිප්ට් එක අපි මේන් ස්ටුඩියෝ එකේ මේ මේ බිල්ඩින් එක ඉස්සර දැන් අනද සුද්දුන්ගේ කාලේ දැන් කේක අපේ තී ආරවද මේවද මේ මේ ලොකු වෙයාර් හවුස් වලට තමයි ගේන්නේ. ගෙනල් මේ බාජර්ස් වල මේ මේ يعني පාරු වල වගේ දාලා මෙහෙම ගෙනියනවා කෙලින්ම හාබකට. ඒක තමයි මේ බටේටම තියෙන වෙයාර් හවුසස් වෙයාර් හවුසස්. මේ මේ ස්ට්‍රක්චර් එක ප්‍රොටෙක්ටඩ් දැන් ඔයාලට පේනවාද මේක? ඔය පරණ බිල්ඩින්ම. ඒක වෙනස් කරන්න බෑ මොකද ඒක පරණ හින්දා. දැන් මේගොල්ලෝ කරලා තියෙන්නේ එළිය ෂෙල් එක තියලා ඇතුලෙන් බිල්ඩින්ම ගහලා.
ප්‍රෝග්‍රෑම් තුන හතරක් වෙනවා මේ පැත්තට එකයි. ආ මේ පැත්තට ආය වෙනවා. අපේ අර මේ ටෝකින් බුක්ස්. ටෝකින් බුක්ස් එක මෙතන නේද කන්නේ? ටෝකින් බුක් එකයි අර මේ තාර පාරකින් තාර. තරුකා. හොරොස්කෝප් එක. මංජුල බී ඒක. ඒ ටික වෙන්නේ මේ. හොරොස්කෝප් එක බලන්න. බලන්න නේද? මේක රූම් ටික අර පැත්තට වෙන්න තියෙන්නේ. මේ පැත්තට වෙන්නවා කියලා. මේක පොඩි කන්ට්‍රෝල්. මේ වගේ කන්ට්‍රෝල් රූම් එකක් අපේ අර ස්ටුඩියෝ එකටත් එනවා තුලන්ද. මේකත් ගන්න එපා. මේ ගන්න. මේ පොඩි එක. ආ පොඩි එකනේ. එතකොට අරකේ තියෙන ඒවා අරකේ නෑ. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ පොඩි මික්සර් එකක් එක්ක පොඩි ප්‍රොසෙස් එකක් මෙතනින් වෙන්නේ මේන් කන්ට්‍රෝල් රූම් එකට ෆීඩ් කරනවා. හා හා. අතනින් තමයි ඔක්කොම වෙන්නේ. ආ මෙතනින් කොටසක් හදලා මේ අරේට යවනවා. එතකොට ලේසි කරනවා. ඔව්. දැන් අතන MCR එක තියෙන්නේ අතන. මේන් කන්ට්‍රෝල් රූම් එක අරගෙන. ඒකෙන් තමයි ඩිරෙක්ට්ලි ෆීඩ් වෙන්නේ අපි ඔය දකින්න එක TV එකේ. හා. මෙතන තමයි අලුත් පාර්ලිමේන්තුව. හා මේ ටික වෙන්නේ මෙතනින්. නැගින පොඩ්ඩ ලොකුයි ඉතින් අපිට පේනවා 360 අර කොම් බෝඩ් තියෙන්නේ. හා ඒක වෙලාවට හයි කරනවා නේ. හා හා. ඔය ඉතින් අපි දන්නේ නැහැ. පේන්නේ නැහැ. සමාක් කඩ කියන්නේ මේ වගේ දැන් පොඩි ඩැමේජස් තියෙන ඒවා අහුවෙන්නේ නැහැ. හා හා. කැමරා එකට. කොහොමද මෙහෙම ඉතින් ඔබ බලන්නෙත් නැහැ නේ ඔව. ඔව් ඒ කියන්නේ ඒවා සමාක් ඒවා පේනවා සමාක් ඒවා පේන්නේ. මේක තමයි ඒක. control room නේ මේක මේ ස්ටුඩියෝ එක කම නැහැ නේ හරි කම එතකොට ඒ අදාළ වෙලාවට තමයි මේක ඇතුලේ වැඩ වෙන්නේ නැත්තම් උරුත් නැහැ ඔබට බලන්න ඕනේ හරි රොෂාන් වගේ බෝඩ් එක කියලා ආරං ටිකක් ආවා සුබ උපන්දිනයක් thank you ඊයේද අද අද ඒක මම දන්නවා වගේ බෝඩ් එක අපිට දෙන්න ඕනේ කේක් එකක් කියලා පොඩි පොඩි බූත්ස් තියෙනවා එකේ ප්‍රෝග්‍රෑම්ස් යනවා එකකින් තමයි සාමාන්‍යයෙන් ලයිව් එක යන්නේ ඔය රෙකෝඩින්ග්ස් ඒ රෙකෝඩඩ් ප්‍රෝග්‍රෑම් තියෙනවානේ ඒව මේ අනිත් ස්ටුඩියෝස් වලින් කරන්නේ recorded program එක හැම එකම live නෙමෙයි නේ. ආ live නේ. සමහරක් programs record කරලා තියලා. ආ ඊට පස්සේ ඉතින් මේගොල්ලෝ තියෙනවා studio 4ද 5ද තියෙනවා. ඉතින් ගොඩක්ම main live එක යන්නේ මෙතන ඔය charge show ඒව හැම යන්නේ මේ මේකෙන්. ආ දැන් මුකුත් වෙන්නේ නැහැ නේ. දැන් මුකුත් වෙන්නේ නැහැ මේක. Good morning. Morning live එක යන්නේ. ආ දැන් recording එක. Recording එකක් යන්නේ. මම පොඩ්ඩක් පෙන්නන්නද මේ සුරංග? බලන්න බා. එන්න. මේ අපි දේතුන් පාල ප්‍රෝග්‍රෑම් එක තමයි දැන් නම් සින්දු මේක ටිකක් යන්නේ ආය තව ටිකකින් තමයි ආය පටන් ගන්න ටෝක් ෂෝ එක. හා හා. කොහොමද? හරි thanks. හරි. මේ මාකටිං ටීම් එක FM ද. හා. ඒ කට්ටිය දර මොනවද කරන්නේ? ඒ කියන්නේ සේල්ස්. ආ එන ඇඩ්ස් ගේන් නේ. මේක අපි මියුසික් රූම් එක මෙතන. ආ. ආ මේක නේ. මේකෙදිසත්ම මේක ඉන්න ප්‍රොඩියුසර් තමයි අපේ දෙවෙනිම සංගීතයේ රාවණ ඔක්කොම මියුසික් කරේ මෙතන එක්කෙනෙක් මෙයාගේ දිනිසත් තමයි මෙයාට ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන් ආහ් එතකොට නිමේෂ ගුණසිංහ තමයි හිටියේ එයාගෙන් අපිට ලේසි ගොඩක් channel වල ඉන්නේ දැන් බෑන්ඩ් එක නම් බෑන්ඩ් එකම ගෙන්න ගන්න හදිස්සියක දැන් මෙල සුනාමියක් වගේ ආවොත් අපි ට්‍රැක් එකක් හදන්න බෑ මිනිසුන්ට දැන් ඒක වෙනද ගහන සින්දු ගහන්න බෑ එතකොට දැන් මේ වගේ වෙලාවක මේ වගේ නිෂ්පාදකවරයෙක්ගේ තියෙන වැදගත්කම තමයි මෙයාට පුළුවන් ඕනම වෙලාවක ඕනම සංගීත භාණ්ඩයක් වාදනය කරලා ඒක ඉවලෙම අපි ට්‍රැක් එකක් හදලා දෙන්න. හා ඒ කියන්නේ දැන් මේ සංගීත භාණ්ඩය ඇත්තටම ගේනවද නැත්නම් මේක මේ නෑ මෙයාට සාමාන්‍ය ඕන සංගීත භාණ්ඩයක් පුළුවන් දැනුම තියෙනවා. එතකොට මෙයා ට්‍රැක් එක හදනවා මේ කීබෝඩ් එක. හා එතකොට දැන්ට මේ වගේ කීබෝඩ් තියෙන ලංකාවේ මටක් විතර. එතකොට ඒක හරහා තමයි යා ඉක්මනින්ම මේ අවශ්‍ය කරන සංගීත භාණ්ඩ ඕන නම් යාට ඒව වාදනය කරන්නත් පුළුවන්.
අර දැන් SLBC එකේ තියෙන වෙනස් ක්‍රමයක්. දැන් යාලගේ සාමාන්‍ය මොකක්කර එකට මියුසික් උනත් අබ්ලා ගහන කෙනා ගෙන්නගෙන කීබෝඩ් ගහන කෙනා ගෙන්නගෙන ඒක වෙනම රෙකෝඩ් කරලා ඒක එන්න ටික කාලයක් යනවනේ. දැන් අපිට මේ මොහොතේ වැඩ කරන්න පුළුවන් ඉන්නේ අර වගේ ප්‍රොඩියුසර් කෙනෙක් හිටියොත්. එයාට ඕනම සංගීත භාණ්ඩය වාදනය කිරීම හැකියාව තියෙනවා. අපි දැන් අද සුනාමියක් આવුවොත් දුක හිතෙන මියුසික් කාණ්ඩයක් ඕනෙකුත් එයා විනාඩි ගානකින් අපිට ඒක හදලා දෙනවා. එම අප්ඩේට් ඇටැක් ෂෝ එකක් ඕනෙකුත් එයා ජිංගල් එක හදනවා. අර ඒ වගේ එයා තමයි අපේ ටීවී එකේ ඩ්‍රාම වලත් මියුසික් ඔක්කොම කරන්නේ. අර ගොඩක් channel වල එහෙමයි නෑ. එකනේ මියුසික් එයා කරන්නේ නිෂ්පාදක කාර්යභාරය විතරයි වාදනය කරන්න වෙනම අය පිටින් ගෙන්නලා ඒක රෙකෝඩ් කරලා ඒක එනකොට සුනාමිය වෙලා ගිහලා ඔක්කොම වෙලා ඉවරයි. මේ වගේ තියෙන අර ඒ වෙන එකනේ පුද්ගලික නාලිකාවල තියෙන අර වගේ එකක් තමයි බහුකාර්යය. බොහොම ස්තුතියි. ඇත්තටම මේ දන්නේ නැහැ නේ. ඒක ගොඩක් channel වල කට්ටිය දාගෙන කරලා නැහැ තාම. අපේ විතරයි ඒක තියෙන්නේ. හා නිමේෂ ඉතින් මාර යුනික් ටැලන්ට් එකක්. දෙවෙනිම ඔක්කොම මෙතනින් තමයි. ගාමන නිවනිනීම සංගීතේ ඔක්කොම මියුසික් එයාගේ. එයාගේ නේ. එයා දැන් නැහැ නේ? නෑ දැන් නැහැ. FM එකේ තමයි එයා වැඩ ඩිවිෂන් එකේ. ඔව්. අපේ ජිංගල් ලොකු මෙයා තමයි. බොහොම ඉස්සරහ. හරි ඒකනේ. ප්‍රොඩක්ෂන් එකක් තියෙන අතන. ඒ කියන්නේ ඔය ඩ්‍රීම් ස්ටාර් වගේ නේද? ඒගොල්ලෝ නෑ හැම්බෙලිවෙ ඉන්නේ නෑ. වාඩි වෙලා ඉන්න තැනක් දීලා තියෙන එතන. ගොඩක් වෙලාවට ඔය ප්‍රෝග්‍රෑම්ස් වලට යනවනේ එළියට. හා හා හා. මෙතනින් ඩබ් කරන්නේ. ඒ කියන්නේ මේ හඬ කවන්නේ. ඔව් හඬ කවන්නේ. ඒ හඳ හැවීම අංශය. මෙතන දැන් හඬ කැමින් නැහැ මේ දිගේ. ඒ දැන් ඒක කටින් හොඳයි. ඔය දැන් මෙහෙම හැපැත්තේ ඉඳගෙන ආ ටීවී එකේ බලාගෙන හා 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 වොයිස් කරනවා. කොහොමද ටීවී එකේ තියෙන්නේ? අපිට දැන් ටීවී එක. හරි දැන් එතකොට හිතමු මාකල් ඉන්දියන් ඩ්‍රාමාවක් කියලා. අර යගේ ගානට ලිප්සින්ක් කරන්න එපයි. ඔව්. පේස් කරන්නේ නැහැ. ලයිව් නෙවෙයි නෑනේ නේද? ඒක අපේ වෙනම කරලා දාන්නේ ඕනේ. වෙනම කරලා රෙකෝඩ් කරන්නේ වා. නමුත් මෙතන තමයි ඔක රෙකෝඩ් වෙන්නේ. රෙකෝඩ් වෙන්නේ. හා හා එතන මේ දැන් දෙකක් දෙපැත්තේ තියෙනවා මේ ප්‍රොඩියුසර් මේ පැත්තේ ඉන්නේ එයා තමයි රෙකෝඩ් කරන්නේ අරය හඬ ගවන්නේ මෙයා චෙක් කරලා කියනවා කොහොඳද නැද්ද අලුත් තව ටේක් එකක් ගමු එහෙම ආ පොඩ්ඩක් තරහම අදී තව ටිකක් තරහෙන් කියන්නේ ඒ ටික වෙන්නේ උතනින් ඔය දැන් අඩුයි වැඩ මොකද ගොඩක් දැන් ඔය ටැක්සි එකකුත් ගහනවානේ ෆොරින් ඒවට හා හා මේක හොඳයිද ඒතකොට ලංකාවේ වෙන්නේ වැඩිම මෙයා වෙන්නේ පහනද පහනවා මේ කැලේ නම් මම අර වීඩියෝ වල දැකලා නෑ අර මේක සැහැනම ආවේ යනවා දෙනවනේ. ඔව් ඒක දිනවනේ. මං ඒව ටික ඔක්කොම වගේ වෙලා. බලවද? මම ආයි කරන්න ඕන සුරංග මට බයින්න. ඒක තමයි මාස හතරකින්ද කොද කරලා. කරලා නැහැ. අර රටේ තත්ත්වෙත් එක්ක එහෙමම නැවතුණා. දැන් මගේ ආයි වීඩියෝස් හතරක් විතර තියෙනවා මම ස්ක්‍රිප්ට් එක ස්ක්‍රිප්ට් කරන්නේ නැහැ මම. මේ අයිඩියා එක ප්ලෑන් කරගෙන කරන්න කියලා හම්බුනා. මේ සති දෙකේම නියම බිසි කරනවා. ඉතින් ඔයගොල්ලෝ දකින්න දින නේද? මේක ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. අපි ආයතන හම්බේ වුණා. එතනනම් අපි දැන් ඇවිල්ලානේ කොහෙද අයියේ? අයිඩියා හෙල් එකට. ඔව්. මේ අයිඩියා හෙල් එක නේ. ඒක හංගලා තියෙන්නේ. හංගලා තියෙන්නේ. කොහොමද කොනක? මොනින්ද? ඔය කවදාද ඉන්නේ? ඒක තමයි. වව්. අපි කෙලින්ම ඇතුළට යමු. දෙන්නේ අපේ equipment room එකේ සලකන. හා. කොහොමද? දෙන්නේ. තාම කාටවත් නැහැ නේ කොවිඩ් හැදුනේ තාමද? තාම නැහැ. තාම නැහැ නේ. බයයිද? බයයි නේද? අද මේ අපි මේ සෑහෙන හොඳ YouTuber කෙනෙක්. මග දිගේ කියලා channel එක මේ ධම්මික. එයා තමයි අපේ camera head idea hell එකේ. ආ එහෙම. ඔව් මේ පඩ පෙන්නන්න ආවේ channel එක අපිත් එක්ක ගොඩක් ඒකට නම් recording එකක් තියෙනවා ඒක තමයි බලන්න මේ videos ඇර හෙන ගහනවා එක video එක ඔව් දැන් හෙන ගහලා මේ ඉන්නේ එහෙල ගහන්නේ පොඩ මොංගල් මගදී channel එක වන්න කරා අපිට රවම දාන්න මේ දැන් equipment room එක ඔව් කොන්ජාර මාර දිගේ දිනනවා battery නේ ඔව් lens ආ මේ අර පුස්සෙනවා ඔ මෙයාගේ dry box එකක් හා මේ පුස්සෙනව නැත්තම් මේ මේකනේ ට්‍රයිපොඩ් එකනේ අපේ ගොඩක් තියන ලයිට්
මේ ලයිට් තියෙන්නේ. ඔව් ලයිට්ස් ටික. පොඩ තියෙන්නේ මොනවද? එකත් ලයිට් නේද? ලයිට් නේද? ඔව්. ලයිට් කැමරාද? කැමරා ටික මේක ඇතුලේ ඇත්ත. කැමරා එළියට තවන්ති. හා හා. කොහොමද කොහොමද? ආ අපි කැමරා කොහොමද? කැමරා ටික මේක මේක ඇතුලේ. මගදිගේ YouTube channel එක යන සුරංග. මොකටද? Back to school. ඔයන්නේ මේක බයానක කතාවක් වගේ තේරෙනවානේ. ඔව් මේක බයానක කතාවක්. That's what. මං ඇත්තටම high school යන්න ආස නැහැ. මේ දවසේ මෙතන එලිෆන්ට් හවුස් කියලා කල්ද මෙතන. ඔව් මේ අර ලික්විඩ් ෂෝ එක කරා අපේ කවුද අනුරාධගේ. ඒක ඒක ඇලි. Hi guys, මේ ලික්විඩ් ෂෝ අදත් පටන් ගන්න යන්නේ. ඉතින් ඔක්කොටම කලින් මම ඔයාලට wish කරන්න කැමතියි ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ අවුරුද්දෙන් පස්සේ අපි කරන පළවෙනි ලික්විඩ් ෂෝ එපිසෝඩ් එක තමයි අද යන්නේ. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනි එයා මේක කරන්නේ නේද? ඔව්, ඐඩි හෙල් එක. හැබැයි එලියට් කරනවා නේද? එලියට් කරනවා. ඒ එතකොට අපේ ගිහිල්ලා ෂූට් කරනවා එළියේ. එයා තනිකර අපි රයිඩර් හෙල් එකක් ගත්තා. ඉතින් මේකේ ඔය ප්‍රොප් කැලි තමයි. ඉතින් ඔය කේ කේවා හිට මෙහෙට මාරු කරලා දානවා. මේකත් තනිකර බ්ලැක් කරා. එතකොට මේ ලේසින් මේ cinema.lk කේ මේ රවුන්ඩ් ටේබල් කියලා ටෝක් ෂෝ එකක් යනවා. ට්‍රැවල් නේ චතෝක් විචතර මේකද නේද? පළවෙනි පාට. මේ මේ ටෝක් විචතර එක මෙතන කරා. මෙතන. නෑ මොකද මට ඒකෙම අයන්තම් මතකයි මේ එනවා වගේ මොකක්ද කියලා. ඔව් යා මෙහෙම ඉස්සර කරේ අපි මේ මැද්දේ කරලා කණිකර ඩාක් කරා. ඊට පස්සේ තමයි මේ මේ බ්ලැක් කරේ. මෙතන මේ ගොඩක් ඒවා මට මතකත් නැහැ මේ සෙට්ස් වල මොනවද කරේ කියලා. ඉතින් ටෙක් චැට් කියලා ගා. මේ තමයි අපේ ග්‍රීන් ස්ක්‍රීන්. සෑහෙන ලොකු ග්‍රීන් ස්ක්‍රීන් මං හිතන්නේ. දන්න විදියට. ඉතින් මේ බාලා තියෙන නැත්තම් ඩර්ටි වෙච්ච ගාම මේ මේ කී කරන්න අමාරුයි. ඒ කියන්නේ ඕනේ අහු වෙනවනේ. අහු වෙනවා. ඒසි නෑ වැඩි. මේකත් අඩි වෙයාර්හවුස් එක. ඉස්සර මේ ගාමන්ට් ෆැක්ටරි එක. එහෙමද? ඔව්. යහල ගාමන්ට්ස්. ඔයාගේ අර මේ වීඩියෝ එක කිව්වා. මම කිව්වනේ ඔය අපුදු මේ මේ කොම් ප්‍රොප්ස් තියෙන්නේ. ඔය ඉතින් එක එක වෙලාවට ඕ කෑලි අපිට නේ. ඕන දෙයක් තියෙනවා ඉතින්. අක්කරි අස්සකින් මුල්ලකින් ටයර් රැක් වෙලා දාලා ෂූට් එකක් කරන්න ඕන. මේ පෙට්ටි පෙට්ටි තියෙන්නේ මේ අරවට ගන්න ඒවා නේද? එක එක අර ගන්න අපේ සාමාන්‍යයෙන් අපේ ගෲප් එකේ කැඩෙන බින්දෙන ඒවා අපේ හෝටල් සිට්‍රස් හෝටල්ස් උත් අපේනේ. ඒ වගේ බඩු එවනවා. ඉතින් ඒවා අපි එක එක වැඩි යූස් කරනවා. පුටු කැඩිච්ච පුටු එවනවා. ඒවා හදලා අපි ගන්නවා. ඉතින් එහෙම තමයි ඉතින්. මෙතන මොකද්ද? බෑක් ටු ස්කූල් නේ. නෑ එඩිට් කරන්නේ එඩිට් කරන්නේ කවුරු කහින්නේ නැහනේ හා කොහොමද ඔක්කොම දාගෙන ඉන්නේ මාක් එක හොඳයි හොඳයි බලන්න සිනමා එක මේ මගදිගේ channel එක කරන සුරංග දැකලාද මගදිගේ දැන්නේ ඒක ඔය වැඩක් නෑ දැන් YouTube එකට වෙන්න මගදිගේ මේ කාගේ කරන්නේ ෆුඩ් ඇයිඩියා ආයි කරනවා හා කඩලා ඔක
ඔව් එනේ තව දාලා ඊට පස්සේ හෙන ගොඩන්නේ එනේ යටම තියෙන තව යටන්න අර තියෙන අර තියෙන එනේ පොඩි කෑක මේකනේ අම්මගනේ තව කෑනේ උස්ම ගන්න නෑ මම හොඳට බලන්න මේ ඇඟේ බරට හෙලවෙනවා විතරයි තියෙන්නේ දවතර සෑහෙන වෙලාවක් කරන තම්බර දෙකට එක ෆොටෝ එකක් ගන්නවා මට මතක ඔතන විතරයි දැන් මට කෙල ගිලින්ද බෑ කතා කරන්න බෑ විදිහට මොකද කෙල එළියට දාන්නොත් දෙකට කෙලයක් එනවා ඒ කියන්නේ කෙල ගිලින්ද බෑ ඔව් මේවා මේවා වෙලා ඉන්නේ ඔව් මට වැඩ කරන්නේ නැහැ මොකද හරි ජීවිතුන් අතර ඉන්න පුදුමයි නේ ආ රියක්ෂන් දාන ඒක ඇයි තාල අපි ඔව් මම දැක්ක ආ මේකටත් මම අද ඉස්සරම ආවේ දෙරණම් ගිහිල්ලා තිබෙන්නේ අද ඉස්සරම ආවේ ඇත්තටම අද ජීවිතේ අමතක වෙන දවසක් බොහොම ස්තුති ගොඩක් දැන් වාගේ වීඩියෝ බලන්න තමයි ඉස්සරහට ඉන්නේ නේ නැත්ති තියෙන්නේ ට්‍රයඩ් එක ට්‍රයඩ් ඇඩ්වර්ටයිසින් ඒජන්සි එක මම තමයි දිහිත් සහ මරුණි මුණුගමගේ බිස්නස් ජීවිතේ පටන් ගත්තා අර මේ බයිකෙට පස්සේ බයිකෙට පස්සේ AI වරුණී තව එක්කෙනෙක්යි ශිනී කියලා තුන්දෙනෙක් පටන් අරන් ඒ ශිනී අයින් වෙලා ඒක දැන් ට්‍රයඩ් කියන්නේ තුන්දෙනෙක් මේ උතනින් පටන් ගන්න ආපු ගමන තමයි ඉතින් දෙරණ සිට්‍රස් ජෝන්ස් ස්ටුවර්ට් ඔක්කොම නැවතුනේ නේද ට්‍රයඩ් එක තමයි ඒ කාලේ කියන්නේ 100%ක් ලාංකික ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකකට තිබුණා මොකද ලංකාවේ ගොඩක් ඒ වෙනකොට ඇඩ්වර්ටයිසින් ඒජන්සි තිබ්බේ ෆොරින් ඒජන්සි එකක් එක්ක අනුබද්ධව කියන්නේ JWT ඒකනේ ග්‍රාන්ඩ් මකන් එරික්සන් කියන්නේ ඒ ෆොරින් එක නමක පාට් එකක් තියෙනවා ඒ ඒජන්සියගේ නමේ ට්‍රයඩ් එක තමයි තනිකර ලංකාවේ ඒජන්සියගේ ලොකු ඒජන්සියක් විදිහට පටන් ගත්තා. හැබැයි ඇතින් නම් මාරයි. ඒක දැන් ඒක එහෙම ඊට පස්සේ දැන් අයියා ඔය කරන මේකක්ද මේ දෙරණ මැක්‍රෝ එක. ඒ කියන්නේ මොගස් තියෙනවා වැඩ තියෙනවා නේ. ඒවා ඉතින් මේ ඇත්තටම සුපිරි. ලංකාවේ ඉන්නේ සුරංග මොකරි කරන්නේ අපි. කොහොම බලන් ඉන්න රටින් යන්නේ. ඕනේ අන්න එහෙම එකක් තියෙනවා පිට ගිහිල්ලා වාර රස්සාවල් 3-4ක් කරලා ඒක ලංකාවේ කරන්න මිනිස්සු කැමති නේ දැන් පිට රටවල් ඉතින් ඔය තැනට ඇවිල්ලා තියෙන එකට එහෙම කරපු හින්දා නේ ඔව් ඒක නෑ මං කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ පොඩි මේ ආකල්පමය ප්‍රශ්නයක් තියෙනවා නේ අපි පිට රටවල් වල ගිහිල්ලා එක රස්සාවක් කරලා හවසට රෙස්ටෝරන්ට් එකක වැඩ කරලා සල්ලි හොයන්න කැමති ලංකාවේ ඉන්නකොට ඒ ඔක්කොම අතට පහට වෙන්න ඕනේ ඒක ඒ මෙන්ටැලිටි එක තමයි වෙනස් කරන්නේ කමන්නේ නෑ නේ අනේකට උනා කියලා තමයි වෙනවන ඩොලර් 30ක් කරේ වෙනවන නම් මම නම් කියන්නේ ඒක මත හැපෙන්නේ නැතුව අපේම මොකක් හරි මේ ක්‍රියේටිවිටි එක පොඩි රටක් විදියට අපිට මම හිතන්නේ දැන් අමුද්‍රව්‍ය යවන්න බෑනේ අර පොඩි අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඩොලර් හොයන්න හරි මොකක් හරි විදේශ විනිමය හොයන දේට කරන්න පුළුවන් දේ තමයි අපේ ක්‍රියේටිවිටි නිර්මාණශීලීත්වය යූස් කරලා තමයි අපිට සල්ලි හොයන්න අනේ වර දැන් software industry එකත් අපේ ලංකාවේ හොඳට හැදී කියනවා ඒ වගේ industries content creators ලා තව ටිකක් හැදුනා නම් උත්සාහ කරමු නේ කරන්න අපි ඉන්න තාම උත්සාහ දිගට දිගටම කරන වැඩි කියන දේ නේ මේක ඔව් නේ ඔව් නේ ඒක අපි එකපාරට ඒක ඔය කියලා ඉතින් එහෙනම් දැන් අය මම හිතන්නේ මම මෙතන ඉඳලා පැය දෙකකට වැඩි නේද? ඔව් දෙකක් වගේ ගන්න. ඔව් පැය දෙකක් ඔකේ. ඉතින් දැන් අපි අයියට පොඩි මීට් එකක් තියෙනවා 12ට. ඉතින් ඒ හින්දා දැන් සමු ගන්න තමයි යන්නේ අදට. ඉතින් මේ වීඩියෝ එක නම් මෙතන තව ටික නවත්තන්න යන්නේ නේද? හයිබෝ නේද? හයිබෝ. හයිබෝ. එනවා. හයිබෝ. කොහොමද කතා කියන්නේ නුඟ අනිකතෙන් අල්ලන්නේ. නැක් ඉගෙන හැමෝම